කොහොමද ඇඩ් ඉතින් ඔන්න අද වීඩියෝ එකත් මගෙන් කාලයක් තිස්සේ අහපු දෙයක් ගැන තමයි කරන්න හිතුවේ ඒ තමයි දැන් ඔයාට මතක ඇතිනේ මම මෙන්න මේ විදිහට වෙල් වුමන් පර්ෆෙක්ට් හිල් වගේ අමුද්‍රව්‍යයන් ගොඩක් තියෙන සප්ලිමන්ට්ස් ගැන කරලා තියෙනවානේ ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි දැන් මේ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් කිහිපයක්ම අන්තර්ගත වෙලා තියෙන සප්ලිමන්ට්ස් නැතුව එක ඉන්ග්‍රීඩියන්ට් එකක් නැද්ද අපිට ස්කින් හෙයාර් නේල් තුනටම ගැළපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා අද මේ තුනටම ගැළපෙන එකම එක ඉන්ග්‍රීඩියන්ට් එකක් ගැන කරන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නවා මේ විදිහට පර්ෆෙක්ට් හිල් වෙල් වුමන් එවගම තව ගොඩාක් මෙන්න මේ වගේ සප්ලිමන්ට්ස් වර්ග තියෙනවා අපිට සම හිස කේස් නියපොතු එවැගේම තමයි අපේ හෙල්ත් එකත් හරියාකාරව හොඳින් නිරෝගීව පවත්වාගෙන යන්න උදව් වෙන විදිහට ඊට අමතරව ඉතින් අපිට වෙනමම තියෙන ඒවත් පාවිච්චි කරන්න පුළුවන් ඒක ඉතින් අපේ සමහරි අපේ හිස කේස් වල හරිය අවශ්‍යතාවය අනුව තමයි අපි තෝරගෙන පාවිච්චි කරන්න ඕනේ උදාහරණයක් විදිහට අපිට සම පැහැපත් කරගන්න සම ලස්සන කර निरोगी भव आरक्षा करेंट हम पावित करवाटमीन सी ये फिश ऑयल किएम थमाय अपे सम हिस තුනම ලස්සනට මේන්ටේන් කරගෙන ඉන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් හොඳම දේවල් ටිකක් තමයි කොලජන් එතෙකම විටමින් E කියන්නේ එතෙකම ඉතින් තව දෙයක් තියෙනවා ඒ තමයි බයොටින් ඉතින් ඔන්න බයොටින් ගැන තමයි අද ඔයාට කියන්නේ ඉතින් දැන්ට අවුරුදු දෙකකට විතර කලින් මම හිතන්නේ මම මේ විදිහට බයොටින් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා සම්පූර්ණ විස්තරත් එක්ක හැබැයි ඉතින් මම බයොටින් එකක් පාවිච්චි කරලා කවදාවත් වීඩියෝ එකක් කරලා තිබ්බේ නැහැ ඉතින් ඒ නිසා මම හිතුවා මේ දවස්වල මම විශේෂයෙන් මගේ කොණ්ඩෙට ඒත් එක්කම මගේ නියපොතු වලට වෙනුවෙන්ම මම බයොටින් පාවිච්චි කරන නිසා ඒකෙන් දැනු දේවලුත් එක්ක ඔයාට මේ විදිහට වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා ඉතින් මේ බයොටින් කියන්නේ විටමින් B කුලයට අයිති වෙන විදිහේ විටමින් එකක්. විටමින් B7. ඒ වගේම බයොටින් විටමින් H කියලාත් හඳුන්වනවා. ඉතින් ඔයා දැනටමත් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනවා නම් ස්කින් හෙයාර් නේල් වලට එහෙමත් නැත්නම් හෙයා එකටම විශේෂ උණු සප්ලිමන්ට් එකක් ඔයා පාවිච්චි කරමින් ඉන්නවා නම් ඔන්න ওই විදිහට ඔයා බැලුවොත් එහෙම ඔයාට ඔයාගේ සප්ලිමන්ට් එකේ බයොටින් මොනතරම් ප්‍රමාණයක් තියෙනවද කියලාත් බලාගන්න පුළුවන්. ඉතින් අපිට මේ බයොටින් තියෙන කෑම් බීම අරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ බිත්තර, එතකම කිරි, ආමන්ඩ්, මෂ්රූම්, චීස් ඔන්න ওই වගේ දේවල් වල බයොටින් අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි තින් තියෙන ප්‍රශ්නේ තමයි මම අර හැමදාමත් කියනවා වගේ මේ විදිහට අපි අරගන්න කෑම බීමෙන් වැඩි පෝෂණයක් යොමු වෙන්නේ අපේ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් වල කාර්යයන් හරියාකාරයෙන් සිද්ධ වෙන්න. ඉතින් ඒකත් එක්ක අපේ සමට හිස කේස් වලට පෝෂණයන් මදි වුණාම අපේ සම හිස කේස් නියපොතු මේව දුර්වල වෙන්න ගන්නවා. ඉතින් ඒකත් එක්ක අපිට සිද්ධ වෙනවා අමතර පෝෂණයක් විදිහට අපේ මේ සමට හිස කේස් වලට එතකම නියපොතු වලට අවශ්‍ය කරන පෝෂණයන් ලබා ගන්න. ඉතින් ඒ විදිහට මේ බයොටින් එහෙම නැත්නම් මේ විටමින් B7 අඩු වුණාමත් අපිට සම හිස කේස් සම්බන්ධව ඇති වෙන ගැටලු ගොඩාක් තියෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් එහෙම හිස කේස් සම්බන්ධයෙන් අපිට මෙන්න මේ වගේ ගැටලු ඇති වෙනවා. ඉතින් බලන්න ඕන ඔයාටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද කියලා. බයොටින් අඩු වුණාම හිස කේස් යන එක සෑහෙන වැඩි වෙනවා. ඒත් එක්කම තමයි සාමාන්‍යයෙන් තිබ්බට වඩා හිස කේස් වල සෑහෙන ෆ්‍රිසී ගතියක් ඇති වෙනවා. ඒත් එක්කම තමයි ඔයාට සාමාන්‍යයෙන් හොඳ පිරිපුන් කොණ්ඩයක් තිබ්බත් ඔයාට දැනෙනවා නම් දැන් ටිකක් විතර කොණ්ඩෙ තුනී වෙන්න අරන් කොණ්ඩෙ තියෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් දැනෙනවා නම් ඔන්න ඔයාටත් බයොටින් අරගන්න වෙනවා. ඒ වගේම ඉතින් අපි හොඳින්ම දන්නවනේ අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන විදි බැලුවොත් එහෙම ස්වභාවිකවත් අපේ කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙනවා අධික හිරු එළියෙන් රස් නෙට මෙන්න මේ වගේ දේවල් වලින් අපේ හිස කෙස් ඩැමේජ් වෙනවා. ඒ වගේම තමයි ගොඩාක් වෙලාවට අපි කොණ්ඩේ ලස්සන කරගන්න කරන ගොඩාක් ස්ටයිල්ස් නිසා කොණ්ඩේ කලර් කරනවා ඒත් එක්කම කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා එතකම හීට් ටූල්ස් පාවිච්චි කරනවා ඉතින් ඔන්න ඔය වගේ දේවල් නිසා අපේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙනවා. ඉතින් මේ ඩැමේජ් වලින් අපේ කොණ්ඩේ ආරක්ෂා කරගන්න නැවතත් අවශ්‍ය කරන පෝෂණය දීලා යථාතත්වයට ගන්නත් අපිට මේ බයොටින් උදව් වෙනවා. ඒත් එක්කම තමයි ගොඩාක් අය තියෙන ප්‍රශ්නයක් තමයි සමේ ඇතිවන අධික වියලි බව. ඒත් එක්කම තමයි ගොඩක් අයගේ තොල් පැලෙන ස්වභාවයන් විශේෂයෙන් මේ නහය අයින් එහෙම මෙන්න මේ වගේ වියලි තත්ත්වයක් හැම යන තත්ත්වයක් ගොඩක් අයගේ ඇති වෙනව නේද? ඒත් එක්කම
තව දකින්න පුළුවන් සමේ ඇති වෙන විවිධ රෑෂස් එහෙම. ඉතින් මෙන්න මේ වගේ තත්වයනොත් මේ බයොටින් අඩු වුණාමත් සිද්ධ වෙනවා. තවිතින් නියපොතු වලත් ගොඩාක් දුර්වලතා ඇති වෙනවා. විශේෂයෙන් නියපොතු වල හරි මලානික සුදු පැහැති හරි දුර්වල ගතියක් තියෙනවා නම් එතකම තමයි නියපොතු හරිම ඉක්මනට කැඩෙන්න බලනවා නම් ඔන්න ඔයාටත් බයොටින් අඩු වෙලා වෙන්න පුළුවන්. बायोटीन पावेचिकरण पुलों विधि गणना वक्तना सामान्य अपने सीरम विधिटा पावेचिकरण पुलों बायोटीन तेना के अपे हिसके संबंध कैटलूलट अपेट बायोटीन सीरम विधिट पावेचिकरण पुलों ब्रांड्स मैंने मेवा कुटाकना अब तन मम्म लंका दिल्ला मेव सामान्य टिकाक विधि प्रईस वेडी एक्म टैबलेट विधिट बायोटीन गण बलापुर सामान्य अपेट बायोटीन गण पुलों ब्रांड्स वर्ग गणना वक्तना बेन ओय ब्रांड्स मम तोरकते मेन मे नेचर्स बाउंटी के बायोटीन एक मैं नेचर्स बाउंटी की आने मेन गुडा प्रसिद्ध ब्रांड हम यूएसए ब्रांड के हम क्वालिटी सर्टिफिकेट और पणाक वगे खाले से वेनपलैन गुडा प्रसिद्ध ब्रांड इत मे बयोटीन वाले आप बलोत्तम सामान्य मेके तीन बयोटीन प्रमाण संधान कर लीन एमसीजी की आपको गुडा खूर विटमीन सी एवगेव आप गुडा खूर मिलीग्राम्स वाले नम मे बयोटीन वाले आप दाखिल लबेन एमसीजी की एमसीजी की संधान वेन्नी माइक्रोग्राम्स की आने माइक्रोग्राम्स को प्रमाण तीन की आप मे तो दिन पुलवाई दी नेचर्स बाउंटी की बयोटीन वाले 1000 mcg एतेकम 5000 mg एमसीजी ए वगे मत 10000 mcg विधि हटा तीयन इतिं अपे सम हिसके नियपोतु वलतीन गेटलू अणु गेलपेन प्रमाणे अपेट तोरगेन पावेच्चिकरन्न पुलुवा ए वगे मत अपे गोडाक पावेच्चिकरन विटमिन्स वर्ग अर हेमोटम पावेच्चिकरन्न बहने एकेन गोडाक वेलावट कुडा लमयिंट एतेकम बाबाला हंबेन इन्नायट एतेकम ब्रेस्टफीड करनायट हेम गोडाक वेलावट अतं विटमिन्स वर्ग हेम पावेच्चिकरन्न बह नमुत इतिं मे बायोटीन की अनेक मैं हेमोटम पावेचिक पुलवा सामान्य एमसीजी तिहे वगे इंदा बड़ी प्रमाण बेनका मैं बयोटीन पावेचिक तोरगा पुलवा तम मेदे अनिवार्य मे हिसके संबंध गल विशेष हिसके तुनी मेड मे वगे हिसके सहन को अड़वट मेड मे अड़व मे विधि पेन गण एतक मत हिसके प्रमाण गुडा वेडीना अन्न एतकोट मे बयोटीन गण प्रमाण वेडिवेन तरम हाई की आने गुटा वायदर की आने दया इत मे दस मम पावेचिकरण बयोटीन इत मे बयोटीन के मम पावेचिकरा 1000 mcg एक इत मैंने मे वगे पुंजी सुधु टैबलेट्स दीटता मे बायोटीन के 1000 टैबलेट इन इत प्रधान वशे मम बायोटीन के पावेचिकरण मम कलाइका कर लीन सामान्य कलाइका कराम सामने ब्लीच हेम पावेचिक कलाइका कराम हम दिता कोंडे हरम फ्रिसी गतिया हट को मॉइश्चराइज करोनेकमित कोंडे आवश्यक पोषण आने वारेम लबादेनो ना हरम इक्मेंट डैमेजनो अगिस कोटेम हरम इक्मेंट तुनीवेन गण इतिदेवल मगे कोंडे आ रक्षा करतेकम तम मम नितरम गुडक वेलावट ही टूल मैट को पावेचिकरा आवश्यक पोषण पिटतीन लबादेनो वगेम कोंडे पिटतीन आ रक्षा करो प्रोडक्ट पावेचिको वगेम अभ्यंतरण ये आवश्य पोषण लबादेनो थी एक प्रधान वशे मम बयोटीन अरगा अनेक थमाई अरमा खाने की होगी अक्रिलेट नेल्स मैं पावेचिकरण ऐ थिंक ए देवाल बल्दी नियपोत हरमीकमेंट खेड़ेन तुनीवेन अरगान ऐ थिंक अन्न ए देवाल नैतु नियपोत होंद निरोगी थियागान एक तमए मे बयोटीन एक मे दवास मम अरगाने मे बयोटीन सामान्य उदय दवाल रे कैमे पसे अपट बोन पुलवांग मम बोने सामान्य दवाल कैमे पसे एक टैबलेट विधि हट इत मंदा दिन मे वगे गेटलूक तोट अतिवेनो कि दिन पर्फेक्ट एमता वेल वुमन वगे मुनहरी सप्लीमेंट का गनमीनो कि मेके बयोटीन प्रमाण अंतर्गत वेनो अत इतकोट मैंने मे भी दिहट वेनम बयोटीन गाने सुधुदीन गे वाट हितेनो हितन को सामान्य कोंडे प्राश्न टीका वेडीपुर तीनों के लिए मैंने मे वगे कोंडे हिस
හිස්තම් තියනවා කියලා හිතන්නකෝ. එමත් නැත්නම් ඔයාගේ කොණ්ඩේ කුටාක් තුනී බව වැඩි වෙලා කියලා ඔයාට හිතෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔයා ගන්න ඔය පර්ෆෙක්ටිල් වෙල් වුමන් එකට අමතරව මේ බයෝටින් 1000 mcg එක වගේ අරගන්න. එතකම ඉතින් මේ දෙත් අනිවාර්යයෙන්ම කියනවා මේ බයටින් කියන්නේ වෝටර් සොලූබල් දෙයක්. මේක අපේ ශරීරයට අරගත්තට පස්සේ අපේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රමාණය අරගෙන ඉතුරු ටික මුත්‍රා වලින් පිට කරලා දානවා. ඉතින් ඒකත් එක්ක සාමාන්‍යයෙන් මේ 5000 mcg එතකොට 10000 mcg එහෙම අරගන්න ඒ හින්දා බය වෙන්න ඕන නැහැ. ඉතින් ඔයා 19ට වැඩි නම් එතකම ඔයා වෙනත් කිසිම ලෙඩකට මේ වෙනකොට බෙහෙත් ගනිමින් ඉන්නේ නැත්නම් එතකම ඔයා බබෙකුට කිරි දෙන කෙනෙක් නෙමෙයි නම් ඒත් එක්කම ඔයා ප්‍රෙග්නන්ට් නැත්නම් ඔන්න ඔයාට කෙලින්ම බයෝටින් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් එක්ක තමයි බයෝටින් තෝරගන්න වෙන්නේ. තව ඉතින් මේ දෙත් කියන්නේ මේ බයෝටින් පාවිච්චි කරපු ඇතම් අය කියන දෙයක් තමයි. ඉතින් මේක සාමාන්‍යයෙන් අර විද්‍යාත්මක ඔප්පු කරලා නැහැ. නමුත් ඇතම් අය මේ බයෝටින් පාවිච්චි කරපු ඇතම් අය කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඇක්නි ප්‍රෝන් ස්කින් තියෙන අය ඉන්නෝනේ. අන්න ඒ අයට මේ බයෝටින් වැඩි ප්‍රමාණයක් ගත්තම ටිකක් වැඩිපුර කුරුලෑ තත්වයන් මතුවෙන්න ගන්නවා කියලා. ඉතින් අන්න ඒ වගේ ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙන කෙනෙකුට අර 5000 10000 වගේ ප්‍රමාණයන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක බලනකොට අන්න ඒ වගේ අය සාමාන්‍යයෙන් මේ 1000 mcg වගේ බයෝටින් ප්‍රමාණයක් ගන්න එක හොඳටම ඇති. ඉතින් මම හිතනවා මේ බයෝටින් ගැන කරපු වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ලයික් කරන්න තමතෙක් කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔන්න ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් මේක notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්න. Bye.